සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මයේ අබමල් රේණුවකටත් වඩා අඩු ධර්ම කාරණාවක් පැහැදිලි කරගන්න පහුගිය සති දෙකක කාලය තුල පැය දෙකක පැය හතරක ධර්ම දේශනාවක් අපි සිද්ධ කළා මේ විශේෂ සූත්‍ර දේශනාවක් මහා සමය සූත්‍ර දේශනාව පදනම් කරගෙන ඒ දේශනාවේ තවත් එක ධර්ම දේශනාවක් තමයි අද දවසේ සිදු කරන්න සූදානම් වෙන්නේ අද පැයක දේශනාවකින් ධර්ම දේශනාව නිමා කරන්න කල්පනා කළා සමහර වෙලාවට ඊළඟ සතියේ දේශනාව ඉවර කරන්න පුළුවන් වෙයි ගිය සැරේ අපි නතර කරනකොට බුදු පියාණන් වහන්සේ තීරණය කළා මේ රැස් වෙලා ඉන්න අප්‍රමාණ වූ දේව ගණයා භාග්‍යවතුන් වහන්සේ අපේ නමත් කියයිද කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගේම සිතුවිලි දිහා භාග්‍යවතුන් වහන්සේ බැලුවා. හැම කෙනෙක් ගාවම හිතේ තියෙනවා ලොකු අය ගැන විතරක් කියයි අපි ගැන නොකියයි. ඒ නිසා මේ රැස්වෙච්ච සියලුම දෙනා ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ ගැන කතා කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහමින් විසඳමින් ඒ ගැන සාකච්ඡා කෙරුවොත් මේක ආශ්චර්යමත් කියලා දැනගෙන එතන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ බැලුවා මගෙන් ප්‍රශ්න විමසන්න සුදුස්සෙක් අග්‍රශ්‍රාවකයන් අතර බැලුවා අග්‍රශ්‍රාවකයන් දෙදෙනාට බැහැ 80 මහා ශ්‍රාවකයන්ට එහෙනම් කොහොමවත් බැහැ මේ විශේෂ අභිඥාලාභී රහතන් වහන්සේලා 500ට කිසියම් ආකාරයකින්වත් එහෙනම් බැහැ ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් කරන්න බැරි නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි ඒ ආශ්චර්ය දක්වන්නට පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරගන්න බුදුරුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩමවලා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරන ආසනයේ වඩා හිඳවගෙන උන්වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරුව නිර්මාණය කරන්නෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නයි. එනං නිර්මාණය කරපු බුදු පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා භාග්‍යවතුන් වහන්සේ විසඳනවා මේ කාරණාව එදා අපි කෙටියෙන් සාකච්ඡා කළා මේ අති උත්තමයන් වහන්සේලා දෙනමක් එකතැන වාඩි වෙලා ඉන්නකොට විශ්වය හරියට ස්වර්ණමය චෛත්‍ය ගර්භයක් වගේ දිලිසුණා කියලා සඳහන් කළා ඉතින් මම මුලින්ම සඳහන් කළා මේ සූත්‍ර දේශනාව හරියටම සාකච්ඡා කරලා ඉවර කරන්න නම් සූත්‍ර දේශනා හතකුත් ජාතක කතා පහකුත් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. නිර්මිත බුදු පියාණන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න සියල්ලම සම්මා පරිභාජනීය සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. නිසා මේ ප්‍රශ්න ටික දැනගන්න නම් සම්මා පරිභාජනීය සූත්‍රයත් සාකච්ඡා කරන්න වෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය ඒක විතරක් අපි සඳහන් කරලා මහා සමයට ලැබෙමු. පළවෙනි ප්‍රශ්නය අහනවා පුච්චාමි මුනින් පහූත පඤ්ඤං තින්නම් පාරංගතං පරිනිබ්බුතං තිතත්තං. නෙක්ඛම්ම ගරා පනුප්පකාමා කතම් වික්ඛු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. මේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය. පුච්චාමි මුනින් පහූත පඤ්ඤං. පුච්චාමි කියන්නේ අසමි. පුච්චාමි මුනින් පහූත පඤ්ඤං. මහා ප්‍රඥ වූ චතුරෝගය සතර ඕගය තරණය කළා වූ නිවනේ පරතරට ගියා වූ සව් කෙලින් කෙලෙස් නැසුවා වූ අටලෝ දහමින් නොසැලෙන්නා වූ ලෝක ධාතුවේ කම්පා නොවෙන්නා වූ කිසිම දෙයකට ඇලෙන සිත් නැත්තා වූ මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි
මේ බුදු පියාණන් වහන්සේමයි අහන්නේ. මහා වීරයන් වහන්ස ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි. ප්‍රශ්නය අහනවා. නෙක්ඛම්ම ගරා පනුප්පකාමා. නෙක්ඛම්ම ගරා ගිහි ගෙදරින් නික්මිච්ච. පනුප්පකාමා සියලුම කාමයන් අතහැරියා වූ. කතම් බික්කු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. ඒ ප්‍රකට මහන මේ ලොවේ මොනවට තව වෙසෙනවද ලෙඩි කියලා තමයි අහන්නේ. සියලුම කාම සම්පත් අතෑරලා ගිහිගෙයින් නික්මිච්ච නික්මිලා පැවිදි වෙච්ච කෙනා තාමත් මේ පංචකාමයෙන් ලෙඩ වෙවි සංසාරේ මොකට ඇලෙනවද? උන්වහන්සේ නික්මිලා ආවනම් උන්වහන්සේ තියෙන සංසාරේ කෙරවල හොයාගෙන යන අති උතුම් ගමනට අවතීර්ණ වෙන්නයි. එහෙම නේද ස්වාමීනි කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. ඊළඟ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවට උත්තර සපයනවා. අපි සම්මා පරිබ්බාජිනී සූත්‍රය සාකච්ඡා කරන්නේ නැති නිසා අපි මහා සමය සාකච්ඡා කරමු. අවශ්‍ය නම් අපි ඊළඟට සම්මා පරිබ්බාජිනී සූත්‍රය සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ උත්තර සපයලා මහා සමය දේශනාව මෙතන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ පටන් අරන් තියෙනවා. පළවෙනි ගාථාවෙන් සඳහන් කරනවා සිලෝක මනුකස්සාමි යත්ත බුම්මා තදස්සිතා යේසිතා ගිරි ගබ්බාරං පහිතත්තා සමාහිතා පුතු සීහාව සල්ලීනා ලෝමහන් සාභි සම්බුණෝ ඕදාස මනසා සුද්ධා විප්පසන්න මනාවිලා. සිලෝවක් කියන්නම් සිලෝවක් කියන්නේමි යම් තැනක බූමාටු දෙවියෝ ඇද්ද රහත්තු එතැන් ඇසුරු කලාහු වෙත්. යම් තැනක බූමාටු දෙවියෝ ඇත්ද රහත් වූ එතැන් ඇසුරු කලා වූ වෙත් නිවන් කරා මෙහෙය වූ සිත් ඇති සමාධිගත සිත් ඇති ලොමු දැහැගැනුම් මඩුළු පිරිසුඳ දැනගත් නොකිලිටි වූ වෙසෙසින් පහන් වූ නොකැලඹුණු ඒ රහත් වූ විවික්ත වූ බොහෝ සිංහයන්සේ ගිරි ගුහා ඇසුරු කලාහු වෙත්. මෙතන සඳහන් කරනවා ගිහිගේ අතහැරලා කාමයන් අතහැරලා ශාසනයට ඇතුල් වෙච්ච භික්ෂුව මෙතන නාග කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ. ගිරි ගුහා ඇසුරු කලා වූ සිංහයන් ඒ කියන්නේ ඊටාම හුදකලාවට තමයි රහතන් වහන්සේ කැමති. සිංහයා කැමති කවුරුවත් නැති හුදකලා පාළු තැන්වල ඉන්නේ. එතන තියෙනවා පුදුමාකාර නිදහසක් සහ විවේකයක්. ඒ විවේකයේ භුක්ති විඳින්න තමයි සිංහයෝ ඊටාම නිහඬ පරිසරයේ ගත කරන්නේ. බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නත් සේල බ්‍රාහ්මණයා යන වෙලාවේ තමන්ගේ 300ක් වෙච්ච ශ්‍රාවකයන්ට මතක් කරනවා ශ්‍රාවකෙයිනි මේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ සිංහයෝ වගේ අය. නිශ්ශබ්දතාවයට තමයි ඊටාම කැමති. ඒ නිසා ඕගොල්ලෝ පය තියලා පය ඔසවනකොට ඇති වෙන වැලි හඬවත් ඇති නොවෙන්න පය තියන්න ඕනේ. පයට පෑගෙන යම් කෝටු කෑල්ලක් තියෙනවා නම් එය පවා පෑගුණොත් කැඩිලා හඬ මතු වෙන්න පුළුවන්. එහෙම හඬක්වත් නංවන්න එපා. මම භාග්‍යවතුන් වහන්සේ සමග සාකච්ඡා කරන වෙලාවට අතරමැද්දෙන් පැනලා මගෙන් ප්‍රශ්න අහන්න එපා. නිශ්ශබ්දව උන්වහන්සේ මමයි අතර තියෙන සාකච්ඡාවට සවන් දීගෙන ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෙතන පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ අර මේ මහා සමය දේශනාවට මූලිකම හේතුව වෙන ශාක්‍ය කෝලිය දෙවංශයෙන් පැවිදි වෙන මේ මහා රහතන් වහන්සේලා පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ. දෙවනි කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා බීයෝ පංච සතේ ඤත්වා වනේ කාපිල වත්තවේ තතෝ ආමන්ත ඊ සත්හා ශාවකේ ශාසනේ රතා. ශාවකේ ශාසනේ රති කිඹුල්වත් පුරය අසල වනේහි ශාස්ත්‍රූහු ලස්සන ඇලුණු 500කට වැඩි සව්වන් දැන බීයෝ පංචසතේ ඤත්වා. පංචසතේ කියලා කියන්නේ 500ට. ඤත්වා කියන්නේ දැන.
වනේ කාපිල වත්තවේ. කපිල වස්තුවේ මහා වනේ ආශ්‍රය කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. දැන් මේ රහත් වූ විශේෂයෙන් 이르දි සහිතව රහත් වූ භික්ෂූන් වහන්සේලා 500ක් භාග්‍යතුන් වහන්සේත් එක්ක මෙතන වැඩවාසය කරනවා. තතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රති ශාස්ත්‍රූන් වහන්සේ සමග වෙසෙන ශාසනේහි ඇලුනා වූ ශාවකේ ශාසනේ රති ශාසනේහි ඇලුනා වූ මේ භික්ෂූන් වහන්සේලා බලන්න මේ දේවකායා පැස් වෙලා ඉන්නවා. දේවකායා අභික්ඛන්තා තේ විජානාත භික්ඛවෝ මේ දෙව් පිරිස රැස් වෙලා ඉන්නේ මේ භික්ෂූන් වහන්සේලා සහිතව බුදුරජාණන් වහන්සේ දැකගන්න. තේච ආතප්ප මකරුන් සුත්වා බුද්ධස්ස ශාසනං බුදුරජුන්ගේ හස්න අසා දිවස උපදවනු රුව වැඩු. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මතක් කරන්නේ මේ දේව ගණයා රැස් වෙලා ඉන්නවා ඔබත් මමත් දැකගන්න. දිවස වැඩු මගේ දේශනාව අහලා මුලින්ම ශාසනයට තිබෙන්නේ නොයල්ම මේ සම්බන්ධයේ හරියට දන්නේ නැති කෙනෙකුට මේක ටිකක් අවබෝධ වෙනවා අඩු වෙන්න පුළුවන්. මුලින්ම අර භික්ෂූන් වහන්සේලා 500ට තිබුණේ විසෝවරු දාලා පැවිදිකමේ ඉන්න බැරි නොයල්ම. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා කුණාල පොකුණ ළඟට එක් කරගෙන ගිහිල්ලා ගිහි බැඳුම් කඩලා දාලා ශාසනයේ ඇල්ම ඇති කරලා මේ අභිඥා සහිතව මගඵල ලැබුවේ. දැන් උන්වහන්සේලාට අභිඥා ලැබිලා තියෙන්නේ සෝවාන් මාර්ගයත් එක්කම. නමුත් අභිඥාව ලැබුණා අභිඥාව තියෙන බව දන්නවා තාම අභිඥාව පාවිච්චි කළේ නැහැ. මේ ලැබුණ අලුතමනේ තාම කවුරුවත්ම අභිඥාව පාවිච්චි කරලා නැහැ. ඒ නිසයි මතක් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා අභිඥාව ලබලා අභිඥාවෙන් පෝෂණයට පත් වෙලා ඉන්න අය රුව වැඩු ඒ දේව රූපයන් බලන්න. දැන් ඒ අභිඥාව යොදලා ඒ දේව රූපයන් බලන්න කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඉල්ලීමක් කරනවා. භූමාතු කායික දෙවිවරු මහා වනේ ආශ්‍රය කරගෙන පොළව ආශ්‍රය කරගෙන ජීවත් වෙන අය භූමාතු දෙවිවරු කියලා සඳහන් කරන්නේ ඒ අයට. ඊළඟට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ තේසං පාතු රහු ඥානං අමනුස්සාන දස්සන. තේසං පාතු රහු ඥානං අමනුස්සාන දස්සනං. ඒ ඥානයේ උපදවල ඒ ඥානෙන් අමනුස්සාන දස්සයන් අමනුෂ්‍යෝ බලන්ඩ. මෙතන අමනුෂ්‍ය කියලා සඳහන් කිරුවට අර අපි කතා කරන අමනුෂ්‍ය ගැන එහෙම නෙවෙයි. මේගොල්ලෝ භූමාතු දෙවිවරු සහ භූමාතු යක්ෂ කියන නමිනුත් හඳුන්වන. භූමාතු යක්ක කියලා හැඳින්නුවත් භූමාතු දේව කියලා හැඳින්නුවත් මේක පිරිසක්. එනිසා බලන්න කියන අමනුස්සාන දස්සනං කියන්නේ මනුස්ස නොවෙන අය. මේගොල්ලෝ දේව කායික. අපිට අමනුස්ස කියපු ගමන් හැඟෙන්නේ වෙන අර්ථයක්. නමුත් මෙතන අමනුස්ස කියලා කියන්නේ මනුස්ස නොවන අය. මනුස්ස නොවන අය දිහා බලන්න කියලා දේශනාස් කරනවා. අපේකේ සත මද්දක්කුන් සහස්සං අතසන්තතින් දහස් ගණන් රැස් වෙලා ඉන්නවා මනුස්ස නොවෙන අය. ඔබලා ලබාපු අභිඥා යොදලා ඒ අය දිහා බලන්න. සතන් ඒකේ සහස්සානි අමනුස්සාන මද්දසුන් අපේකේ සත මද්දක්කුන් දිසා සබ්බා පුටාහු. අපේකේ නත මද්දක්කුන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ බුරුම පිටකයත් ලංකා පිටකයත් අතර සමහර වෙලාවට අකුරක හමාරක වෙනසක් තියෙනවා. වැඩිම වෙනසක් වෙලා තියෙනවා නම් අකුරක වෙනසක් තමයි වෙලා තියෙන්නේ මේ අවුරුදු 2560ටම වෙනස් වෙලා තියෙන්නේ අකුරක වගේ වෙනසක්. ඉතින් මෙතන සඳහන් කරනවා අපේකේ නත මද්දක්කුන් කියලා. සමහර තැනක අපේකේ සත මද්දක්කුන් කියලා සඳහන් කරනවා. ඉතින් මේ අකුරක වගේ වෙනසක් ඒක තේරුමට මහලොකු බලපෑමක් කරලා නැහැ. ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් සියසින් දුටුවහ.
සමහර භික්ෂූන් වහන්සේලා අමනුෂ්‍යෝ දාහක් තමන්ගේ අභිඥාවෙන් දැක්කා. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යෝ දහසක් දුටහ, ඇතැම් මහණ කෙනෙක් දස දහසක් දුටහ, ඇතැම් මහණ කෙනෙක් ඇත්තෑ දාහක් දුටහ. ඒ අයගේ අභිඥාවෙන් බලාපු බලාපු හැටියට ඒ අයට මේ දේවකායිකාය දකිින්ඩ ලැබුණා. ඇතැම් මහණ කෙනෙක් සිය දහසක් දුටහ, ඇතැම් මහණ කෙනෙක් අනන්ත දෙවිබඹුන් දුටහ. සියලු දිසා වූ දෙව්බමින්ගෙන් පැතිර පිරී ගත්ත වූහ. සඳහන් කළා දෙවි බඹුන් කොහොමද පහළට බැහැල හිටිය කියලා. භාග්‍යවතුන් වහන්සේ ළඟට එනකොට එක ඉදිකටු සිදුරකට දෙවිවරු දහ දෙනෙක් බැහැගන්නවා. එක ඉදිකටු සිදුරකට ඒ මහේශාක්‍ය දෙවිවරු. ඉතින් මේ දෙවිවරුන්ගේ විශාලත්වයත් සඳහන් කළා. බ්‍රහ්ම කායිකාය එහෙම මගදයවාගේ ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්ම රාජයකුගේ ශරීරයට. මගදය කියල කියන්නේ ඉතා විශාල භූමියක්. අපේ පලාතකටත් වඩා සමහරලාට මගද කියන එක ජනපදයක් ලොකුයි. ඉතින් එවන් ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්ම රාජයකුට. ඒවාගේ විශාල ශරීර තියෙන අය තමයි ඉතාම චූටි ශරීර බවට පත් කරගෙන ඉදිකටු සිදුරක් ඇතුළට මේ දහ දෙනෙක් බැහැලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟම ඉන්නකොට 10යි, ටිකක් ඈතට යනකොට සිදුරට 20යි, 30යි, 40යි, 50යි, අන්තිමට 60ක් බැහැලා හිටිය කියලා සඳහන් කරනවා එක ඉදිකටු සිදුර ඇතුළට. අපි සඳහන් කළා එදා දේශනාව කරන වෙලාවේ බිමින් දුමක් ගැහුවා නම් ඒ දුම අහසට ගියේ නැහැ කියලා. දුමක් නොයන තරමට මේගොල්ලෝ එක තැන හේතු වෙලා පුදුමාකාර නිහතමානී විදිහට නැත්නම් ඇඟේ ගෑවෙනකොට තරහ එනවා. නමුත් මේ ඉතාම ඉහළ කායික සැප තියෙන අය එක තැන මේ විදිහට කිටි කිටියේ හිර වෙලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා දෙවි බඹුන් සියලු දිසාවෝ දෙවි බඹුන්ගෙන් පිරී පැතිරී තිබුණා. සමහර භික්ෂූන් වහන්සේලා මේ සියලුම දිව්‍ය රාජවරු දැක්කා. තංච සබ්බේ අභිඤ්ඤාය වවක්කිත්වාන චක්කුමා තතෝ ආමන්ත ඊ සත්තා ශාවකේ ශාසනේ රති. පසස් ඇති ශාස්ත්‍රූන් වහන්සේ ඒ සියල්ල වෙසෙසින් නුවණින් දැන වෙන්කොට දැන ඉක්බිති සස්නෙහි ඇලුණු ඒ සිය සව්වන් බනවා. පසස් ඇති භාග්‍යතුන් වහන්සේ ඇස් පහක් තියෙනවා. ඇස් පහ පිළිබඳව මේ සූත්‍රයේ අගට අපි සාකච්ඡා කරනවා. පසස් ඇති කියලා සඳහන් කරන්නේ එකයි. උන්වහන්සේ ඒ නිසා මේ සියලුම දේවගණයා දැකලා බලලා ශාසනේ ඇලිච්ච තමන්ගේ ශ්‍රාවකයින් බනවා කියලා කියන්නේ ශ්‍රාවකයින්ට ඒ කාරණාව කියලා උනන්දු කරවලා සත් දේව කායා අභික්ඛන්තා තේවිජා නාත භික්කවෝ යේ වෝහං කිත්ත ඉස්සාමි ගිරාහි අනුපුබ්බසෝ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි දිව්‍ය සමූහය එළඹියා. වචනවලින් පිළිවෙලින් යම් දෙවි කෙනෙකු හෙළිදරව් කරන්නේද ඔවුන් දැනගනිව්. දැන් මේ දේව සමූහයා එළඹිලා ඉන්නවා. මම දැන් හැම එක්කෙනාම නම කී කියා ගෝත්‍රය කී කියා ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරනවා. නැත්නම් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා ඒ සියලු දෙනාම මනාව දකින්ද ඒ ඒ අයින් ඒ ඒ නමින් මහේශාක්‍ය අල්පේශාක්‍ය බවින් මේ අය හඳුනා ගන්න. දැන් මේ විදිහට මේ අය හඳුන්වලා දෙනවා මම. සත්ත සහස්සා යක්ඛා බුම්මා කාපිල වත්තවා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනු මෝද මානා අභික්කාමුන් වික්කූනං සමිතින් වනං. මෙතන සමිති වික්කූනං සමිතින් වනං. මේ සමිති කියන වචනේ අපෙත් තියෙනවා. මේ සමිති කියලා කියන්නේ සිංහල වචනයක් නෙමෙයි පාලි වචනයක්. වික්කූනං සමිතින් වනං සමිති කියලා කියන්නේ අදත් රැස්වීමට. එදත් රැස්වීමට නමුත් සමිති කියලා කිව්වේ පාලි වචනය. වික්කූනං සමිතින් වනං. මේ මහා වනයේට රැස් වෙලා ඉන්න සංගමය සමිතිය. සත්ත සහස්සා යක්ඛා බුම්මා කාපිල වත්තවා. කපිල වස්තුවට රැස් වෙලා ඉන්නවා සත්ත සහස්සා. හත් දහසක් දෙනා රැස් වෙලා ඉන්නවා. ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ.
මේගොල්ලෝ යක්ෂ කියලා හඳුන්වන්නේ. හැබැයි ඉද්දිමන්තෝ මේ යක්ෂයන්ට 이르දි තියෙනවා. වන්න වන්තෝ යසස්සිනෝ රත්තරම් පාටයි. අපි යක්ෂයෝ කියලා කියවට මේගොල්ලෝ අපි බලාපොරොත්තු වෙන හිතන යක්ෂයෝ නෙමෙයි. 이르දි තියෙනවා රත්තරම් පාටින් දිලිසෙනවා. ඒ තරම් හරි ලස්සනයි මේ යක්ෂ කායික මුලින් සඳහන් කළේ යක්ෂයෝ කියලා කියනවා දෙවිවරු කියලා කියනවා. මෙතන යක්ෂ කායික කියලා සඳහන් කරන නිසා බොහොම 이르දිමන්තයි ඉතාම ලස්සන රූප වලින් යුක්තයි මෝද මාන අභික්ඛාමු භික්ඛූනම් සමිතින් වන මේ අය රැස් වෙලා ඉන්නවා මේ භික්ෂූන් වහන්සේලාගේ රැස්වීම බලන්න මෙතන 7000ක් ඉන්නවා මේ ගන්ධබ්බ කායික යක්ෂ දෙවිවරු අර වාගේ ලස්සන අය චසහස්සා හේමවතා යක්ඛා නානත්ත වන්නා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මාන අභික්ඛාමුන් භික්ඛූනම් සමිතින් වනං චසහස්සා චසහස්සා කියලා කියන්නේ 6000 චසහස්සා හේමවතා මේ හේමවත කියන කුලයට අයිති 6000ක් යක්කයෝ ඒගොල්ලොත් අර වාගේම 이르දි තියෙනවා හරියම ලස්සනයි දිලිසෙමින් බැබලෙමින් ඉන්න අය භික්ෂූන් වහන්සල බලන්න එකතු වෙලා සාතාගිරා තිසහස්සා සාතාගිර කියන පර්වතයේ ජීවත් වෙන අය තිසහස්සා කියලා කියන්නේ 3000 සාතාගිරා තිසහස්සා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මාන අභික්ඛාමුන් භික්ඛූනම් සමිතින් වනං මේ සාතාගිර කියන පර්වතයේ වාසය කරන යක්ෂයෝ 3000ක් රැස් වෙලා ඉන්නවා මුල්ම තැන 7000යි ඊළඟට 6000යි මෙතන 3000යි මේ පිරිස මුලින්ම එකතු වෙලා ඉන්නවා මේ බූමාටු කායික අය මේගොල්ලෝ තමයි භාග්‍යතුන් වහන්සේ මේ මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ ඊළඟ ගාථාවෙන් සඳහන් කරනවා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මාන අභික්ඛාමු භික්ඛූනම් සමිතින් වනං වෙස්සා මිත්තා පංචසතා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෙතන සඳහන් කරනවා 이르දිමත් වූ ඉතාම ලස්සන ශරීර ඇත්තා වූ මේ යක්ෂයෝ කිඹුල්වත් පුර ඉර්ධිමත්ව බබලනවා මේ වෙලාවේ පැහැපත් යසස් ඇති 7000ක් යක්ෂයන්ගෙන් ඊළඟට 6000ක් යක්ෂයන්ගෙන් 3000ක් යක්ෂයන්ගෙන් තමයි කිඹුල්වත් පුරයේ බැබලිමින් තිබුණේ මෙසේ නන්වැදෑරුම් ඇති පැහැසුම් ඇති ඉඳුමෙන් බබලන පැහැපත් යසස් ඇති 11000ක් දෙවියෝ සතුටු වෙමින් රහත් භික්ෂූන්ගේ සමාගමේ දක්නට පැමිණියා. දැන් මේ බූමාටු අය 16000ක් මේ රහත් භික්ෂූන් වහන්සේලා දැකගන්න මෙතෙන්ට පැමිණියා. මෙතන සඳහන් කරනවා 8 වෙනි දවසේ හැම මාසෙම 8 වෙනි දවසේ මේ දෙවිවරු එහෙම නැත්නම් 8 වෙනි දවසේ තෞතිසාවේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා හැම මාසයකම 8 වෙනි දවසේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා ඊළඟට හැම මාසෙම 8 වෙනි දවසේ මේ තෞතිසා වැසි පිරිසක් මනුස්ස ලෝකෙට එනවා එදත් එනවා අදත් එනවා පිටත් එනවා එතකොට මේගොල්ලෝ ඔක්කොම අපි කරන දේවල් දකිනවා බලනවා හැම මාසකම 8 දවසකට සැරයක් එන්නේ 8 වෙනි දවසේ එනවා 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර කියන ශක්දේවිඳුගේ පුත්තු මුලින්ම එන්නේ ශක්දේවිඳුත් නෙමේ පුත්තුත් නෙමේ සාමාන්‍ය අය 8 වෙනි දවසේ 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර නමින් ඉන්න පුත්තු 15 වෙනි දවසේ රජවරු එනවා එතකොට මේ දෙවියන්ගේ පුත්තු එතකොට දෙවියන්ට පුත්තු ඉන්නවද දරුවෝ ඉන්නවද කියලා අපිට හිතෙන්න පුළුවන්. එහි උපපාතිකයිනේ. එතකොට කොහොමද ඒගොල්ලන්ට දරුවෝ ඉන්නේ? මොකද මේ සූත්‍රයේ ඉස්සරහට දිගටම දේව දරුවෝ ගැන සඳහන් කරනවා.
සඳහන් කරනවා යම් තැනක දේව විමානයක් ඇති වුණාම ඒ දේව විමානයේට නායකයෙක් ඉන්නවා. නායකයෙක් වෙනුවෙන්නේ දේව විමානයේ ඇති වෙන්නේ. ඒ නායකයාගේ උකුලේ උපන්නොත් උපවාතිකෝ පහළ වෙන්නේ. එකපාරම උකුල උඩ පහළ වුණොත් ඒගොල්ලෝ දරුවෝ. යහනේ පහළ වෙලා හිටියොත් දේවතාවියක් නම් යහනේ පහළ වෙලා හිටියොත් එයා අග්‍රමහේෂිකාව බවට පත් කර ගන්නවා. දේව විමානේ තව තැන් තැන් වල පහළ වෙලා හිටියොත් ඒගොල්ලෝ අග්‍රමහේෂිකාවට පල්ලෙහින් ඉන්න අනිත් පරිවාර මහේෂිකාව බවට පත් වෙනවා. උකුලේ උපන්නොත් දරුවෝ බවට පත් වෙනවා. මෙතන ඉන්ද්‍ර නමින් ඉන්න පුතුන් කියලා සඳහන් කරනවා. 15 වෙනි දවසේ රජවරු වෙනවා. ඒ කියන්නේ 15 දවසේ 15 වෙනි දවසේ ඉඳාට රජවරු වෙනවා. ඊළඟට තමයි සුධර්මා දේව සභාවට රැස් වෙලා මේගොල්ලෝ සාකච්ඡා කරනවා. මේ මිනිස් ලෝකේ ඉන්න අය කරන දේවල් පිළිබඳවත් ඒ සාකච්ඡාවට භාජනය වෙනවා. විශේෂයෙන් පන්සිල් රකින්න පින් කරන අය දිහා බලලා යනවා කියලා සඳහන් කරනවා. එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ සතුටු වෙනවා. අපිට පින් අනුමෝදන් කරනවා මේගොල්ලෝ පින් කරලා. ඉතින් එහෙම අයට ප්‍රාර්ථනා කළත් නොකළත් උන්වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන උන්වහන්සේලාට පින් දෙන නිසා. ඊළඟ ගාථාවෙන් සඳහන් කරනවා කුම්භීරෝ රාජගහිකෝ වේපුල් ලස්ස නිවේසනං බීයෝ නං සතසහස්සං යක්කාන පෛරුපාසති. කුම්භීරෝ රාජගහිකෝ රජගහ නුවර වැසි කුම්භීර නම් යක්ෂෙනවීක් වෙයි. රජගහ නුවර වාසය කරන යක්ෂ සේනාධිපතියෙක්. එයාගේ නම කුම්භීර. විපුලගිරි පව්ව ඔහු වසන තැනය. විපුලගිනි කියන පර්වතයේ ඔහු ජීවත් වෙන තැන. සිය දහසකටත් වැඩි යක්ෂයෝ ඔහු ඇසුරු කෙරෙති. 100,000 යක්ෂයෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔහු ඇසුරු කරමින් ජීවත් වෙනවා. රජගහ නුවර වැසි ඒ කුම්භීර තෙමේ භික්ෂූන්ගේ සමාගමේ බලන්න ඇවිල්ලා ඉන්නවා. මේ කුම්භීර කියන යක්ෂයා 100,000කට වඩා තමන් සමග ඉන්න අය අඬ ගහගෙන විපුලගිරි පර්වතයෙන් බැහැලා මේ භික්ෂූන්ගේ සමිතිය බලන්න ඇවිල්ලා තියෙනවා. පුරිමංච දිසං රාජා දත රට්ටෝ තම්පසාසති ගන්ධබ්බානං ආදිපති මහරජා යසස්සිසු. පුරිමංච දිසං රාජා විරූඩක මෙතන සඳහන් කරනවා පුරිමංච දිසං රාජා. ඊළඟට විරූඩ කාටද අපි විරූඩ කියලා කියන්නේ? සතරවරම් දෙවියන්ගෙන් එක්කෙනෙක්. පුරිමංච කියලා මෙතන සඳහන් කරන්නේ పూర్ව දිසාව බාරගෙන ඉන්න කෙනා. පුරිමංච දිසං රාජා දත රට්ටෝ තම්පසාසති ගන්ධබ්බානං ආදිපති ගාන්ධර්වයන්ට අධිපති. ගන්ධබ්බ ගන්ධබ්බ කායික දෙවිවරු. මේගොල්ලෝ බොහොම පහළ මට්ටමේ ඉන්නේ ගන්ධබ්බ කායික දෙවිවරු. ගන්ධබ්බ කියන එක අර්ථයක් තමයි මේ සුවඳ ආග්‍රහණය කරලා ජීවත් වෙන අය. ආහාර ගන්නෑ, සුවඳ තමයි ආග්‍රහණය කරන්නේ. සමහර වෙලාවට අපි වර්තමානයේ සලකන දේවාල ඒ ආශ්‍රය කරගෙනත් මේ ගන්ධබ්බ කායික දෙවිවරු ඉන්නවා. අපි ගෙනියන පළතුරු වට්ටි අපි කවදාවත් දැකලා නැහැ, දෙවියෝ අනුභව කරලා එහෙම තියෙනවා. සමහරලාට ඒ සුවඳ ආග්‍රහණය කරනවා. මල්වල සුවඳ, ගස්වල කඳන්වල සුවඳ, කොළපොතුවල සුවඳ ආග්‍රහණය කරලා ජීවත් වෙන අය මේ ගන්ධබ්බ කායික ගණයට අයිති වෙනවා. పూర్ව දිශාව භාරව කටයුතු කරන දිව්‍ය රාජයා යටතේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ගන්ධබ්බානං ආදිපති ගාන්ධර්වයන්ට අධිපති. තවත් අපි ගන්ධබ්බ කියන වචනේ හඳුන්වනවා තව තැනක. කාටද ගාන්ධර්ව කියන වචනේ පාවිච්චි කරනවා? මේ සංගීතය පිළිබඳව කතා කරනකොට ගාන්ධර්ව කියන වචනේ සඳහන් කරනවා. එහෙනම් සුවඳ උරා ජීවත් වෙන අයටත් ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරනවා කියලා සඳහන් කරනවා. පුත්තා පිතස්ස බහවෝ ඉන්ද නාමා මහබ්බලා ඉද්දි මන්තෝ ජ්‍යති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. ඔහුගේත් මේ ඉන්ද්‍ර නැමති පුතුන්ද අඬගහගෙන දිලිසෙමින් බැබලෙමින් භික්ෂූන් වහන්සේලාගේ සමිතිය බලන්ඩ මේ ගන්ධබ්බ කායික පිරිස ඇවිල්ලා ඉන්නවා. පුංචි පිරිසක් එහෙම නෙමෙයි, මේ පිරිස කෝටි ලක්ෂයක්. මේ සතරවරම් දෙවියන්ගෙන් එක්කෙනෙක් යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂයක්. එතකොට මේ
පූර්ව දිශාව භාරව ඉන්න රජ්ජුරුව එනවා කියලා කියන්නේ කෝටි ලක්ෂයක් අඬ ගහගෙන ඉන්නේ. ඉතින් එතකොට සක්වල පිරෙනවා කියන එක ඉතින් කෝටි ලක්ෂයක් මෙතෙන්ට 10000ක් සක්වලවල වලින් එකතු වෙන්නේ. එතකොට මේ සක්වලේ පූර්ව දිශාව භාරව ඉන්න කෙනා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනකොට 10000ක් සක්වලක 10000ක් එනවා. එතකොට එක්කෙනෙක් කෝටි ලක්ෂයේ ලක්ෂය අඬ ගහගෙන ඉන්නේ. 10000ක් සක්වලට සතරවරම් දෙවිවරු 40000ක් ඉන්නවා. එතකොට මේ 40000ම එක්කෙනෙක් කෝටි ලක්ෂයේ බෙගින් අඬ ගහගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මහා පුදුම දේව සමාගමක් තිබුණා කියන එක අපිට එතකොට වැටහෙනවා. දක්කිනංච දිසං රාජා විරූල් හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආදිපති මහා රාජා යසස්සිතු යසස්සිනු පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාම මහබ්බලා ඉද්දිමන්තු ජුතිමන්තු වන්නවන්තෝ යසස්සිනු මෝදමානා අභික්කාමුන් බික්කූනං සමිතින් වනං. දක්ෂිණ දිශාව භාරව ඉන්න කෙනා, පූර්ව දිශාව භාරව හිටපු කෙනා ආවා, දක්ෂිණ දිශාව භාරව ඉන්න කෙනා විරූල් හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආදිපති කුම්බාණ්ඩියෝ කුම්බාණ්ඩයන්ට අධිපති. ඉතනත් කෝටි ලක්ෂයක් අඬ ගහගෙන ඉනවා මේ ඔක්කොමත් ඉතාම වර්ණවත් වර්ණවත් අය. බටහිර දිශාව භාරව ඉන්න කෙනා පච්චිමංච දිසං රාජා විරූපක්කෝ තම්පසාසති විරූපාක්ෂ දිව්‍ය රාජයා නාගානං ආදිපති මහරජා යසස්සිසු මහා යසස් ඇති නාගයන්ට අධිපති විරූපාක්ෂ නම් මේ දිව්‍ය රාජයා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනවා. ඉතින් 10000ක් සක්වලින් එනකොට කෝටි ලක්ෂේව 10000ක් විරූපාක්ෂ කියන දිව්‍ය රාජවරු 10 දිනක් යටතේ 10000ක් යටතේ එනවා. උත්තරංච දිසං රාජා කුවේරෝ තම්පසාසති උතුරු දිශාව බාර කුවේර නමින් හඳුන්වෙන වෙසමුනි රජු කුවේර නමින් උපදින්නේ නම්බු නාමයේ වෙසමුනි. අපි වෛශ්‍රවණ කියන නමින් හඳුන්වනවා. යක්ඛානං ආදිපති මහරජා යසස්සිසු යක්ෂයන්ට තමයි අධිපතිකම දරන්නේ. යක්ෂයෝ විශාල පිරිසක් අඬ ගහගෙන ඉන්නේ. යක්ෂයෝ අර අපි මුලින් සඳහන් කළා කොයි වගේ යක්ෂයෝද මේ අඬ ගහගෙන ඉන්නේ කියලා. ඊළඟ කාරණාව සඳහන් කරනවා පුත්තාපි තස්ස බහවෝ ඉන්ද නාම මහබ්බලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වර්ණවන්තෝ යසස්සිනෝ වර්ණවත් වූ ඉන්ද්‍ර නම් දරුවොත් අඬ ගහගෙන යන්නේ. පුරිමංච දිසං රාජා දත රට්ටෝ පුරිමංච දිසං දත රට්ටෝ දක්කිනේන විරූල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝතේ මහරජා සමන්තා චතුරෝ දිසා දදල්හමාන අට්ටංසු. ආයතර බුරුම පිටකෙයි ලංකා පිටකෙයි වෙනස මෙතන පේනවා. දදල්හමානා කියලා කියන්නේ බුරුම පිටකේ, ලංකා පිටකේ සඳහන් කරන්නේ දද්දල්හමානා කියලා. අල්දායන්නක් සඳහන් කරනවා මෙතන එක අකුරක එක අල් කිරීමක වෙනසක් තියෙනවා. දදල්හමානා දද්දල්හමානා. සමන්තා චතුරෝ දිසා, සමන්තා කියලා කියන්නේ සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් හතර දිශාවම මේ කෝටි ලක්ෂේ ලක්ෂේ ඇවිල්ලා හතර දිශාවම සම්පූර්ණ වෙලා තියෙනවා. සක්වලවල් කෝටි 10000කින් කෝටි ලක්ෂේව 10000 සම්පූර්ණ කරලා තියෙනවා. තේසං මායා විනෝ දාසා ආගු වංච නිකා සටා. තේසං මායා විනෝ දාසා ඔවුන්ගේ දාසියොත් අඳගහගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මායා විනෝ දාසා, මායා විනෝ කියලා කියන්නේ මායම් කර මායම් අපි කියලා කියන්නේ කපටිකම් මායම කියලා අපි කියන්නේ. මේ දාසියෝ හරි හරි කපටි ඒගොල්ලෝ. ආගු වංචනිකා සටා, හරි වංචාකාරයි ඒගොල්ලෝ, වංචනිකයි. සටා කියලා මෙතන සඳහන් කරන්නේ නැති ගුණ පෙන්නනවා. සටා කියලා කියන්නේ සට කපට කියන වචනයක් අපි පාවිච්චි කරනවා. නැති ගුණ පෙන්නනවා. සිල්වත් නැතුව සිල්වත් වගේ ඉන්නවා, ශ්‍රද්ධාවන්ත නැතුව ශ්‍රද්ධාවන්තයි වගේ ඉන්නවා, බොහොම ඉඳුරන් නිමාගත්තා වගේ නමුත් ඉඳුරන් නිමිලා නැතුව ඉන්නවා. සට කපට කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකට. ඒකට තමයි වංචනිකා සටා කියලා හඳුන්වන්නේ. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු වෙටෙන්ඩු කියලා සමහර තැනක සඳහන් කරනවා. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු විටුච්ච විටුඩෝ සහ මේ සඳහන් කරන්නේ මේගොල්ලන්ගේ නම්.
මායා කුටෙන්ඩු වෙටෙන්ඩු විටුච්ච විටුඩෝ සහ සහ කියලාගෙන සමග මේගොල්ලෝ සමග චන්දනෝ කාම සෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච දේව සූතෝච මාතලි චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ මෙතන නලකාර දේවපුත්ත නලෝ රාජා සමහර වෙලාවට නලකාර දේවපුත්ත කියලා අද හඳුන්වනවා ඇත්තේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ කාලේ සක්විති රාජ්‍ය දරන කෙනා වෙන්න පුළුවන් නලකාර දේවපුත්ත කියලා කියන්නේ ජනේ සබ කියලා කියන්නේ මේ මහා සමය දේශනාව බිම්බිසාර රජුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ නම් කෙරුණේ මෙතන ජනේ සබ කියලා කියන්නේ එහෙනම් බිම්බිසාර රජුරුව බිම්බිසාර රජුරුව තමයි ජනේ සබ කියලා හඳුන්වන්නේ ජන වසබ කියන නමින් තමයි අද දෙවලු ඉන්නේ නිසා රජුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ නම් මේ දේශනාව කෙරුණේ මෙතන ජන වසබ වෙන්නේ රජුරුව අතාගු අතාගු පංචසිකෝ චේව තිම්බරු සූර්ය වච්චසා අතාගු පංචසිකෝ චේව පංචසික පංචසික කියන දිව්‍ය පුත්‍රයා තිම්බරු සූර්ය වච්චසා මෙතන තිම්බරු කායික තිම්බරු කියලා කියන්නේ තිම්බරු කායික දෙවියෙක් සූර්ය වච්චසා මේ තිම්බරු කියලා කියන දෙවියා අසුරෙක් අසුර රාජයෙක් සූර්ය වච්චසා මෙයාගේ දුව තමයි සූර්ය වච්චසා කියලා කියන්නේ මෙයාගේ නම භද්‍රා නමුත් සූර්ය වච්චසා කියලා කියන්නේ මේ දුව සූර්යා වගේ දිලිසෙනවා ඒ නිසා සූර්ය වච්චසා කියන නම එයාට තියලා තියෙනවා මේ තිම්බරි කියන තිම්බරු කියන අසුරයාගේ දුව සක්දෙවිඳු මේ කවුද මේ තිම්බරු කියන කාරණාව බොහොම ගැඹුරට විස්තර කරලා තියෙනවා මෙතන මේ පංචසික දිව්‍ය පුත්‍රයා හරි කැමැත්තෙන් ඉන්නවා මෙයා හරි ලස්සන ගායනා කරන්න පුළුවන් කෙනෙක් පංචසික කියලා කියන්නේ පංචසිකගේ වීණා වාදනය ගැන අපි කතා කරනවා මේ පංචසික දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ දකින්න එන්න කැමතියි දැන් අපි උනත් කෙනෙක් හම්බ වෙන්න යන්න ඕන නම් ටිකක් වැදගත් කෙනෙක් අපි එකපාරම යන්නේ නිතරම එයා මුණ ගැහෙන්න යන කෙනෙක් එක්ක ගියොත් අපිට වැඩි ලේසි කියලා අපි දන්නවා ඒ නිසා මේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා දැන් මේ ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේගේ අවශ්‍ය පිරිහිලා දැන් එයාට අවශ්‍යයි දැන් බයේ ඉන්නේ චුත වෙලා කොහෙයිද මොනවා වෙයිද කියලා නමුත් ඒ අතර කල්පනා කරනවා මගේ අවශ්‍ය දික් කරගන්න ක්‍රමයක් නැද්ද කියලා කල්පනා කරනවා එතකොට මතක් වෙනවා බුදු පියාණන් වහන්සේ ගාවට ගියොත් නම් අවශ්‍ය දික් කරගන්න පුළුවන් නමුත් යන්න මේ නිතරම යන අයට විතරයි යන්න පුළුවන් නැත්තම් එහෙම යන්න දෙන්නේ අනවශ්‍ය වෙලාවෙ දෙවිවරු බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාවක් තියෙනවනේ ඒ වෙලාවට යන්න දෙනවා මිසක් නැත්තම් යන්න දෙන්නේ නැහැ ඒ නිසා මේ පංචසික දිව්‍ය පුත්‍රයා ශක්දේවින්දට වඩා පල්ලෙහින් ඉන්නේ නමුත් රජුරවන්ට සිද්ධ වෙනවා මේ පල්ලෙහ එක්කිනාගෙන් උදව්වක් ඉල්ලන්නේ ඒ නිසා කතා කරලා කියනවා යමු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන. ඒකට මෙයාගේ මාර්ගයෙන් තමයි ශක්දේවින්දු යන්න හදන්නේ මේ වෙලාවේ පංචසික යනකොට භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා ඉන්නේ. දැන් මෙහෙ ශක්දේවින්දුගේ ආයුෂ පිරිහෙමින් යනවා තව මොහොතයි. ආයුෂ ඉවර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා කතා කරන්නවත් බෑ. දැන් ශක්දේවින්දුට හරි බය. ආයුෂ ඉවරුනොත් මොනවා වෙයිද කියලා. පංචසිකටත් කරගන්න දෙයක් නෑ සමාධියට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ. ඒ වෙලාවේ පංචසික භාග්‍යතුන් වහන්සේ ළඟට ඉඳලා හරි ලස්සන ගීතයක් ගායනා කරනවා. ඒ ගීතේ ගායනා කරනකොට බුදු පියාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙනවා. සමාධියෙන් අවදිලා අහනවා පංචසික. කවුද ඒ ගීතේ ලීවි? කවුද ඔක හැදුවේ? කියලා ඇහුවා. ඒ වෙලාවේ මෙයා කියනවා ස්වාමීනි ඒක හැදුවේ මම්මයි. මොකටද ඔක හැදුවේ? ස්වාමීනි මං හරි කැමති මේ සූර්ය වච්චසාව විවාහ කරගන්න. ඒ වුණාට සූර්ය වච්චසාව මට කැමති නෑ. සූර්ය වච්චසාව කැමති මාතලී කියන දිව්‍ය පුත්‍රයාගේ පුතා සිකණ්ඩි. සිකණ්ඩිට තමයි සූර්යවච්චසා කැමති. මට කැමති නෑ. හැබැයි සූර්යවච්චසා ශ්‍රද්ධාවන්තයි. බුදුගුණ ගීයක් ගයලා සූර්යවච්චසා මට කැමති කරගන්න පුළුවන්ද කියලා බලන්න තමයි මෙයා මේ ගීතේ හදලා තියෙන්නේ. ස්වාමීනි මගේ හැදී මම මෙන්න මේ සිද්ධිය නිසා.
දැන් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේත් එක්ක මෙයා එයාගේ හපංකම් කියනවා. මේ සක්දෙවිඳුට එළියට වෙලා බය එයා තව එළියේ. එයාගේ ආයුෂ පිරිහිනවා. එලයි කතා කරලා කියන ඉක්මන් කරන්න ඕක පස්සෙක දාලා මට කතා කරන්න අවස්ථාව ආරම් දෙන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡාවක් කරනකොට සක්දෙවිඳුට පිං වැඩෙනවා. එතකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට ධර්ම දේශනාවක් අහනකොට මොනතරම් පින් වැඩෙනවද කියන කාරණාව දැන් මෙයාගේ මුළු සංසාරගත පින ඉවර වෙලා චුත වෙන්න හදන්නේ. මෙයා දන්නවා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්ම කාරණාවක් සාකච්ඡා කළොත් මට අනිවාර්යෙන් ආපහු ආයුෂ දික් කරන්න පුළුවන්. ධර්ම සාකච්ඡාව කරනකොට මෙයාට පින් වැඩෙනවා. ඒ වුණාට පරණ ආයුෂ ඉවර වෙන්නේ පරණ ආයුෂ ඉවර වෙනවා. ඉවර වෙලා සක්දෙවිඳු චුත වෙනවා. චුත වෙච්ච සැනින් අතරක් නැහැ ආපහු එතනම උපදිනවා. මෙයා මැරිලා ඉපදිච්ච බව දන්නේ බුදු පියාණන් වහන්සේ සක්දීන්දේ විතරයි. එතකොට මේ අත්හැරීම සහ හට ගැනීම කියන එක මොන තරම් වේගෙන් සිද්ධ වෙනවද කියන කාරණාව මෙතනදි තවත් පැහැදිලි වෙන තැනක්. අපි තව ඉතින් බොහෝ දේවල් අල්ලගෙන අර හිටියා මෙහෙ හිටියා ආහාරෙම ඇවිද්දා මෙහෙ ඇවිද්දා කියලා අපි කතා කරනවා සමහර වෙලාවට. එහෙම එකක් නැහැ. මේ අතරක් නැහැ කියලා කියන්නේ මෙතන අතහැරලා ඊළඟ තැන උපදින මේ සිදුවීම් දෙක අතරට ඉසකයා ගහක්වත් දාන්න තරම් පිටක් නෑ. අත්හැරීමත් අල්ල ගැනීමත් දෙක සිද්ධ වෙනවා. ඒකයි සඳහන් කරන්නේ සක්දෙවිඳු මැරුණා කියලා. හැම එතන ඉන්න කිසි කෙනෙක් දන්නේ නෑ. අර්ථරමින් පංචශිකවත් දන්නේ නෑ මැරුණා කියලා. බුදු පියාණන් වහන්සේක දන්නවා. සක්දෙවිඳු දන්නවා මම මැරිලා පහ උපන්න කියලා. ඉතින් මේ සූර්ය වච්චසා කැමති කරගන්න පංචශික ගීතයක් හදලා ඒ ගීතය මෙතෙන්ට ප්‍රයෝජනවත් වෙනවා සක්දෙවිඳුට. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න සහවදි කරවගන්න. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බා සහ රාජුභි මෝද මානා අභික්ඛාමුං භික්ඛූනං සම්ිතින් වනං. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බා සහ රාජුභි. මෙතන මෝද මානා කියන වචනේ සඳහන් කරන්නේ හැබැයි අපි මේ මෝද මානා කියන වචනේ හැමතැනම සඳහන් කෙරුවා. සතුටු සිත් ඇති කියන අර්ථයයි තියෙන්නේ. තුටු පහටු එහෙම නැත්නම් සතුටු සිත් ඇති කියන අර්ථය තමයි මෝද මානා අභික්ඛාමුං. භික්ඛූනං සම්ිතින් වනං බොහෝම සතුටින් මේ භික්ෂු සංගමේ බලන්න රැස්වීම බලන්න මේ ඇයි මෙතෙන්ට එකතු වුණා. අතාගු නහසා නාගා මෙතන සමහර තැනක නභසා නාගා කියලා සඳහන් කරනවා. මෙතන නහසා නාගා කියලා සඳහන් කරනවා. අතාගු නහසා නාගා වේසාලා සහ තච්චකා කම්බ ලස්ස තරා ආගු පායාගා සහ ඥාතිබිහි. කම්බල අස්ස තරා ආගු. කම්බල අස්ස කියලා සඳහන් කරනකොට එතන කම්බල අස්ස කියන වචන දෙකක් සඳහන් කරන්නේ නම් දෙකක් තියෙන කම්බල අස්ස. අතාගු නබසා නාගා මේ ගුරුලන්ට වඩා බලවත් නාගයෝ. සාමාන්‍යයෙන් නාගයා ගුරුලට බයයි. මෙතන සඳහන් කරන මේ නාගයෝ කම්බල සහ අස්සතර කියන නාග කුල. ඒගොල්ලෝ ගුරුලන්ට වඩා බලවත්. ගුරුලට බය නැහැ. ඒකයි සඳහන් කරන්නේ. පායාගා සහ ඥාතිභි මේගොල්ලොත් මෙතෙන්ට රැස් වෙලා ඉන්නවා ඥාති සංඝයා සමග. ඥාති සංඝ. එතකොට මේ සංඝ කියන වචනේ තේරුම සංඝ කියන වචනේ තේරුම සමූහ කියන එක. ඥාති සංඝ. ඉතින් සමහර වෙලාවට සමහර කෙනෙක් සඳහන් කරලා තියෙනවා මේ භික්ෂු කියලා කියන්නේ මහණ වුණාට පස්සේ. වික් මහණ වුණාට පස්සේ භික්ෂු. සෝවාන් වුණාට පස්සේ සංඝ. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් එහෙම සඳහන් කරනවා. බොහොම ප්‍රසිද්ධයි අපේ රටේ සඳහන් කරන මේ විද්‍යුත් මාධ්‍ය පවා. භික්ෂු කියලා කියන්නේ මහණ වුණාට පස්සේ සංඝ වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඉතින් අපි අවදීන් ඉන්නවනම් අපි දන්නවා කොහොමද සඳහන් වෙන්නේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ එහෙම එකක් නැහැ. මිග සංඝ කියන්නේ මෝ සමූහයා. කුක්කුර සංඝ බලු සංඝ සඳහන් කරලා තියෙන බලු සමූහයා. කුක්කුර සංඝ සංඝ කියලා කියන්නේ රැස් වෙච්ච තැන සමූහය කියන අර්ථය. දැන් මෙතන මේ මහණුනහම භික්ෂු සෝවාන් වුණහම සංඝ කියන එකක් බුදු සාසනේ නැහැ. මිත්‍යා දෘෂ්ටිවල මේ වාගේ දේශනාවල් වල සමහරලාට බොහෝ මිත්‍යා දෘෂ්ටි ඛණ්ඩණය වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාවක්. මිත්‍යා දෘෂ්ටි අනිවාර්යෙන් ඛණ්ඩණය කරන්න ඕනේ සාසනයේ ඉදිරි පැවැත්ම පැවැත්ම උදෙසා. යාමුණා දතරට්ඨෝච ආගු නාගා යසස්සිනෝ
ඒරාවනෝ මහානාගෝ සෝපාග සමිතින් වනං. යමුණා නදී තීරේ සිටින මේ නාගයෝ එක්ක ඒරාවන නැත්නම් අයිරාවන කියන නාගයා නාග ගෝත්‍රිකයෙක් මෙයා දේව පුත්‍රයෙක් නාග ගෝත්‍රිකයෙක් මෙයත් මේ භික්ෂු සමිතිය බලන්න එනවා. මේ නාග නැත්නම් ඒරාවන පිළිබඳව හරියට වරද්ද ගන්නවා සමහර වෙලාවට මේ අයිරාවනා අයිරාවනා කියන වචනේ සමහර තැනක සමහර අය කතා කරනවා මේ මේ රාවණා දෙයියෝ කියලා කෙනෙක් ගැනයි කියන්නේ කියලා. අයිරාවනා කියලානේ කියන්නේ. දැන් මේ රාවණ ආපහු මිත්‍යා දෘෂ්ටියක්. මෙතන අයිරාවන කියලා කියන්නේ රාවණෙක් ගැන එහෙම සඳහන් කරලා නැහැ බුදුදහමේ කොහෙවත්. මෙතන අයිරාණුව කියලා කියන්නේ දේව පුත්‍රයෙක් ගැන. මේ දේව පුත්‍රයා විශේෂයි. අද සක්දෙවිඳු වෙලා ඉන්නේ මගමානවක. මගමානවකට හිටියා යාළුවෝ 33 දෙනෙක්. මේ යාළුවෝ 33 දෙනයි මගමානවකයි පිළිබඳව රජුරවන්ට පිරිසක් ගිහිල්ලා ගතු කීවා. ඒ ගතු අහලා කේලම් අහලා රජුරව මේගොල්ලෝ ගැන අකමැති වුණා. මේගොල්ලෝ ගැන අකමැති වෙලා නියම කරනවා මේ 33 දෙනාම ඇතාලව පාගෝල මරන්න කියලා. මගමානවක අදිෂ්ඨානයක් කරනවා අපි වැරද්දක් කරලා නැත්තම් මේ ඇතා අපි පාගන්නේ නැහැ. දැන් පාගන්න ගෙනහිල්ලා දානවා. ඇතා කවුරුවත් පාගන්නේ නැහැ. රජුරන්ට පුදුමයි. රජුරු අහනවා ඇයි පෑගුවේ නැත්තේ? මොනවා හරි විශේෂ බලයක්වත් තියෙනවද කියලා ඇහුවා. මගමානෝක කියනවා නැහැ කිසි බලයක් නැහැ. කිසිම බලයක් නැහැ. නමුත් අපි අදිෂ්ඨානයක් කළා අපි වැරදි කරලා නැත්තම් මේ තිරිසන් සතා අපි පාගන්නේ නැහැ කියලා. රජුරන්ට ලැජ්ජ හිතුණා. මේ මිනිස්සුන් ගාව තියෙන ගුණ මේ තිරිසන අඳුරගත්තා. මට ඒක තේරුම් ගන්න බැරිද? අනුන්ගේ කේලම් අහලා මම මේ ගුණවතුන් විනාශ කරලා පව් කරගන්න ලෑස්ති වුණා. ඊට පස්සේ මේ හස්ති රාජයා මගමානවකට දෙනවා. ඔබ කරන පුණ්‍ය කටයුතු මීට පස්සේ මේ හස්තියාගේ පිටේ ගිහිල්ලා කරන්න. එයත් අඬ ගහගෙන ගිහිල්ලා මේ පින් කරන්න. මග මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. එයාගේ යාළුවෝ 33 දෙනත් එයා පස්සෙම යනවා. ඉතින් මෙතන විශාල ධර්ම කාරණාවක් අනාවරණය වෙනවා කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව. කල්යාණ මිත්‍රයෙක් පෙරදරි කරගෙන හිටපු නිසා මේ යාළුවෝ 33 දෙනා අදත් දෙව්ලොව රජවරු බවට පත් වෙලා. ඉතින් කල්යාණ මිත්‍රයෙක් හිටපු නිසා මිසක් පාපතරේක ආශ්‍රය කරපු නිසා නෙවෙයි. මේ ඇතත් මෙරිලා යනවා. එයා තිරිසන්. නමුත් මෙයත් එක ගියේම පුණ්‍ය කටයුතු වලට. මේ හස්තියා තමයි අයිරාවන නමින් ඉපදිලා ඉන්නේ. මෙයා තමයි දේව පුත්‍රයෙක්. දිව්‍ය ලෝකේ තිරිසන්ු නෑ. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. දිව්‍ය ලෝකේ කවදාවත් තිරිසන්ු නෑ. නමුත් සක්දෙවිඳුට ගමනක් බිමනක් යන්න වෙච්චහම අවශ්‍යතාවයක් ඇති වුණහම මේ දේව පුත්‍රයා හස්තියෙක් බවට පත් වෙනවා. එයා හස්තියෙකුගේ වෙස් අරගන්නවා සක්දෙවිඳුට ගමන් බිමන් යන්න. හැබැයි මේ පුංචි හස්තියෙක් එහෙම නෙවෙයි වෙස් ගත්තහම. ඔලු 33ක් තියෙනවා. කුම්භ 33කින් යුක්තයි මේ හස්ති රාජයා. සඳහන් කරනවා එක කුම්භයක දල 7ක් තියෙනවා. එක කුම්භයක දල 7ක් තියෙනවා. ඉතින් මේ කුම්භය කොහොමද කියලා හිතාගන්න ඕනේ. මේ එක දලක් යොදුන් 50ක් විශාලයි. එක දලක්. එතකොට දෙව්ලොව විශාලත්වය ගැන හිතන්න ඕනේ. යොදුනක් කියලා කියන්නේ ඇතම් කීයද? ගව් 4ක් යොදුන් 1යි. එතකොට යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16යි. එක දලක් යොදුන් 50ක් විශාලයි කියලා කියන්නේ එක දලක් හැතැක්ම 800ක් විශාලයි කියන එක. මේවාගේ දල 7ක් තියෙනවා. එක මේවාගේ දල 7ක් තියෙනවා එක ඔළුවක. එතකොට මෙයාට ඔළු කීයක් තියෙනවද? ඔළු 33ක් තියෙනවා. එක ඔළුවක දල 7යි ඔළු 33ක් මෙයාට තියෙනවා. මේ එක දලක පොකුණු 7ක් තියෙනවා. එක දලක පොකුණු 7ක් තියෙනවා. මේ හැම පොකුණකම නෙළුම් මල් පොකුරු 7ක් තියෙනවා. මේ හැම මල් පොකුරකම නෙළුම් මල් 7ක් තියෙනවා. හැම නෙළුම් මලකටම මල් පෙති 7ක් තියෙනවා. එක මල් පෙත්තක දිව්‍යාංගනාව 7 දෙනෙක් නටනවා. එතකොට එක නෙළුම් මලක දිව්‍යාංගනාව 49ක්
හතලිස් නමයක් එක මලක නටනවා. හතලිස් නමේ ඒවා හතක් මල් පොකුරක නටනවා. දල මත ඒ වගේ පොකුරු හතක් තියෙනවා. මේ දල සහිත එක කුම්භයක් උඩ එක දෙවි කෙනෙකුගේ ආසනෙ පිහිටලා තියෙනවා. මැද ආසනයේ ශක්ති දෙවිඳු ඉන්නවා. ඉතුරු ආසන දෙපැත්තේ ආසන 32 අනිත් දිව්‍ය රාජවරු මෙයත් එක්ක දෙවලු ගියපු අය. මේ සියලු දෙනා ඒ ඒ දලවල වාසය කරනවා.